පස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහය වලක්වාන් නොගැනීමට හේතුසවා බලන්නේ ජනධීපති කොමිසමහම වේ පසුකී දිනකිහිපේ හිටපු අගමැතිවරයාමන්ම හිටපු ජනධීපතිවරයාද සාක්ෂය ලබාදුන්න. ඒ සවසසිට රාත්‍රී කාලේ දක්වාම සාක්ෂය ලබාදුන්නේ හිටපු ජනධීපති මෛත්‍රපාල සිල්සේන මහතායි. මහිති අරක්ෂක මන්ඩලීට එවකට සිටි අග්‍රාමාතිය රනිල් වික්‍රමසිංහ මහතාව නොකැදවීම ඇතුළු කරුණු රැසක් පිරිිබඳව කොමිස මේ සාමාජකින් මෙන්ම නීතිපති පාර්තමේන්තිවේ නියෝජ සුலிසිට ஜெනரල්වරුන්ද හිටපු ජනාතිපතිවරයාගෙන් ප්‍රශ්න වීමසුවා. අරක්ෂක මන්ඩලට සාමාන්‍යින් කැඳවන්නේ කවුරුන්ද. රක්ෂක මණඩලට සභගනනා ගෙනම් ගැසට කලදෙන. ඊ අමතරව ඔබේ අභිමතියටත් සාමාජකයෙන් කැඳව්වද එකව්ද. ඕ! ඒම කලා? මොකද ආරක්ෂක කවන්සලේදී විධ විසියන්සා මතවාද එකකාල කතාාවුණ. එතින් මම කල්පනාකාලා ම වෙනුවෙන් පාර්ිමන්තුය පෙනෙන්න කීප දෙනකු ආරකෂක කවන්සලට කැෙවො ොඳයි කියලා. අන්න ඒනිසා ඒ වික්ෂයමන්තුියරුනත් ම කීප දෙනෙක කැඳෙවවා. දෙදස් දහට වර්ෂයේදී දින පනස් දෙක අන්ඩුව කාලේ එ එකකට හිටපු ආගමැතිවරයා එටන්ට කැඳවෙෙනෑනේද. ඔව එතුමා වෙනහ ඒට හේතුනේ එකඟගතාවක්. අන මන්ද ්‍රේ්ා ක න හගයක් පත් වවා එ ර ේශ ා ත් ති ඒනි ර පක්ෂ හතක වවා ඒ ප්‍රශ්න ගන්නක් ම නෑවිත්ති න්න කියලා. එක මත් එකක් ග ුණම් සාක්ෂිකරුවන් කිහිපදෙනෙක්ම කිවවා රානිල් වික්‍රමසිහ මහතාව ආරක්ෂක මන්ඩල රැ වල්ට ැදවේ නෑ කියලා. මට මත කනහ. ගැසත් පත්‍රයට අනුව ඔහුව කැනවීම අන්‍යවාර් මන. මොකද ඔව ආරක්ෂමල සාමාජි කෙක්නෙයි අන්න හ ැද හැ න්න තුපුල. roncomha uga ண்டle sීම kන්න කිය ආ லே pu වෙwe බ ලා ピs කිය ත් na Coීම ඒගේ ව manාව billne Muslim ත ආ Manண்ட ரදි වා සා සංකයාාත්මක වාර්ගණලක් නම්මට කියන්න බෑ. ඒත් දෙදස් දාහසේ නැන්ම විවිධ අවස්ථාවලද ඒගන කතා කලා. විශේෂෙන් අයිස් බලපෑම් අපේරට එන්න ඉඩ දෙන්න බැහැ කියන පදනමින් තමයි එවැනි සාකච්චකෙරුනේ. ඔබ හැමවිටම කියන වශ උපදේ ආරක්ෂක කවුන්සලදි දුන්න කියලා. ඒමනම් පස්කු විරදදි ප්‍රහාර එල්ලවෙන විදිියක් නෑනේ. ඔබ හිතනවාද ප්‍රශ්ණ ඉවරයි කියලා. ඒවගේ අවස්ථාවලද ගන්නන ක්‍රයාමාර්ගනත් ම උපදෙස්තුන්න. හරය පසේ ොම කට කාලකින් අපට පුළුවන් වුණා සහරන්ග කල්ලිය මුළුමින්ම විනාශ කළඳහන්න. පස්සේ හයි සකත් කිව්වා සිද්ධිය ගැන වගකිීම භාරගන්නවා කියලා. හැබැහි අපට ොතුරදුන්න විදේ බුද්්‍යංශ වලටත් මේ අය සම්මධක ගැන හයාගන්න පුළන්න්නවෙලා තිබෙන. ඒහෙම ලද්දී අනාගතයේදිත් මේ වගේ අන්තවාදයක් ආයත් මතුවෙන්නේ නැහැ කියලා හිතන්න මාරුයි. වන විල්ලියූ ප්‍රදේශයේ පුර්ණ ද්‍රව ගඩාවක් පොලසින් ස්වා ගත්තා ඔබට මතතිකද. මගත්තඩගොට ගත්සකරුවන් හතර දෙනාගෙන් දෙදෙනකු නිදහස් වන්නේ ඔබතුමාගේ අත්සනින් ඒගන මොකද හිතන්නේ. ඒකට වග කියව ෙමන් ෙයි. අදාලා පරක්ෂණ කරුවේගේම සකරවන් නිදස්කිීමමටශ ඒකන හැදුවියත් රාස් පොලිය නිලධරෙන් ම දසකට ලිපි කොච්චන අංකරනුවද. ඒ හැම්ම එකක්ම ම පෞද්ගිකෝහ බලන්නේ. හලල්න්නදාරින් කෙන මගේ අක්සනකගන්න තියෙනවා කියලා ඉතින්ම අසන් කරනවා. එනිසා මගේ අත්සනින් සකරුවන්නේ දසුනා කියනෙක මට අවබෝධයක් නෑ. අනෙක්කක මේ වගේ අතවායට රෙව විටන්ට ම උපදෙස්තීල තියනවා. එවවා නිසි පරිදි පහලට කියහිලනෑ කියනක මේ ප්‍රාරයෙන් පැහැදිිලදය. මම මේරට ආදරයක කරනමිනේ කිසිම රාජනායක කැමතිවන්නේ නෑේ තන්ගේරටේ අන්තවාදයක් ඇතිවනට. මෙිය අතර සහරා හශීම්, එවකට ආ්ඩුව ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කලේදයන්න සම්බන්ධෙන්න්ද. ඒ කමිසමේදී හිටපු ජනාදිපතිතුමාගේින් ප්‍රශ්න කෙරනු අතර,ඒහිද හිටපු ජනාධිපැති මෛත්‍රීපාල සිරිසේෙන මහතා තමන්ගේ පාලදින සමේ සහරන් හශීම් ආ්ඩුව ඔත්තුකරවෙකු ලෙස ක්‍රියා නොකළ ලබ පැසවා. ජනාධිපති කොමසම අදදිනේත් රැස්වීමටනීමතයි.